අයුබෝවන් සුබ දවසක් වේවා එඩ්වඩ් හෙන්රි පේඩ්රිස් මේ ඉංග්‍රීසි පාලකයන් විසින් ජාතියට අහිමි කළ තවත් එක් සම්පතක් රාජද්‍රෝහි ක්‍රියා සිදු කළ බව පවසමින් කිසිදු සාධාරණ නඩු විභාගයකින් තොරව 1915 ජූලි මාසේ 7 වෙනිදා ඉංග්‍රීසීන් විසින් මේ හිරිමල් යවෝනේ පසු තරුණයා මරණ දඬුවමට ලක් කරනවා ඒ ඝාතනයෙන් වසර 108කට පස්සේ 2023 දෙසැම්බර් මාසේ මේ ඝාතනය පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන්න ශ්‍රී ලංකා රජය තීරණය කරනවා. ඉතින් හෙන්රි ප්‍රේදිස් කියන්නේ කවුද? ඔහුත් සමග සුදු ජාතිකයන්ට තිබුණු වෛරය මොකක්ද? අභියාචනයකටවත් ඉඩ නොතබා මේ තරුණයා මරා දැමුවේ ඇයි? ඔහුගේ අවසන් කටයුතු සිදු කළ ස්ථානය අදටත් රහසක් ලෙස තියාගෙන ඉන්නේ ඇයි? දැනට ආරම්භ කර ඇති මේ විමර්ශනයෙන් පස්සේ මොනව සිදු වෙයිද? මෙන්න මේ කතාව ඒ සියල්ල පිළිබඳවම 1888 වසරේ අගෝස්තු මාසේ 16 වෙනිදා දකුණු පළාතේ ගාල්ල නගරයේ දඟෙතරදී තමයි එඩ්වඩ් හෙන්රි පේඩ්රිස් උපත ලබන්නේ. ඒ සහෝදරියන් 4 දෙනෙක් හිටිය පවුලක එකම පිරිමි දරුවා විදියට. හෙන්රි පේඩ්රිස්ගේ පියා ඩීඩී පේඩ්රිස් මිනිරන් පතල් හිමිකරුවෙක්. ඔහු ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ගාල්ල ඉඳලා කොළඹට පැමිණෙන මේ පේඩ්රිස් පවුල කොල්ලුපිටිය ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. හෙන්රි පේඩ්රිස් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු හෙන්රි පේඩ්රිස් තරුණයා කොළඹ නගර ආරක්ෂක හමුදාවේ සේවයට එක්වෙනවා. ඔහුගේ දක්ෂතා නිසාම ඉතාම කෙටි කාලයකින් ඔහු කපිතාන් නිලයට උසස් වෙනා වගේම මේ ඒකකයේ අනදින නිලධාරී තනතුරටත් පත් වූ බව සඳහන්. ඒ 1915 අවුරුද්දේ මැයි මාසේ මෙරට සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර කොළඹ ප්‍රදේශයේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් ගැටුමක් බවට උත්සන්න වුණා. එම ගැටුම පාලනය කිරීමට ඉංග්‍රීසි පාලකයන් කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. කෙසේ වෙතත් මේ කාලයේදී කොළඹ ප්‍රදේශයේ හමුදා අනදින නිලධාරී ලෙස කටයුතු කළේ හෙන්රි පේඩ්රිස් නම් මේ තරුණ කපිතාන්වරයා. ඔහු මේ ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත් වුණා. එය ඉංග්‍රීසි පාලකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වුණා කියලයි සඳහන් වෙන්නේ. එහි අවසන් ප්‍රතිඵලය බවට පත් උනේ ඉංග්‍රීසි පාලකයන් විසින් හෙන්රි පේඩ්රිස්ට බරපතල චෝදනාවක් එල්ල කිරීම. ඒ තමයි ඔහු විසින් ඔහුගේ හමුදා ඒකකයේ සෙබළුන් සමග එක්වී මුස්ලිම් වැසියන්ට හිංසා පීඩා කළ බව පැවසීම. එම චෝදනාව එල්ල කරමින් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කපිතාන් එඩ්වඩ් හෙන්රි පේඩ්රිස් අත්අඩංගුවටගෙන සිරභාරයට පත් කරනවා. අනතුරු ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වෙනවා. මේ නඩු විභාගයේදී පේඩ්රිස් තරුණයාට මරණ දඬුවම ලබා දීමට තීරණය කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසීම සහ දේශද්‍රෝහී කටයුතු වල නියලීමේ චෝදනාවට වරදකරු යැයි පැවති නඩු විභාගයෙන් නියම කිරීමෙන් පසු කපිතාන් එඩ්වඩ් හෙන්රි පේඩ්රිස් තරුණයා 1915 ජූලි මාසේ 7 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී වෙඩි තබා මරණයට පත් කරනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදියට මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න දින නියම වෙලා තිබුණේ 1915 ජූලි මාසේ 8 වෙනිදා. හැබැයි එදාට කැරැල්ලක් ඇති වෙයි කියලා බයට මේ මරණ දඬුවම ඊට දිනකට පෙර එනම් ජූලි මාසේ 7 වෙනිදා ක්‍රියාත්මක කරපු බව තමයි සඳහන් වෙන්නේ. හෙන්රි ප්‍රේදිස් තරුණයා මරණ දඬුවමට අභිහිතව මුහුණ දුන්න කියලා තමයි ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. මරණ දඬුවම පමුණුවන්න කලින් ඔහු සිය අවසන් කැමැත්තේදී ඉල්ලීම් පහක් සිදු කරනවා. පළමු වෙන එක තමයි අවසන් වරට දෙමාපියන් දකින්නට අවසර ඉල්ලීම. දෙවැන්න මහා සංඝයාට අටපිරිකර පූජා කරන්නට අවසර ඉල්ලීම. තුන්වැනි ඉල්ලීම තමයි තමන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අතින් නොවේයි එවකට මෙරට සේවය යොදවා සිටි පංජාබ් සොල්දාදුවන් අතින් වෙඩි තැබීමට නියම කරන ලෙස ඉල්ලීම. හතරවැනි ඉල්ලීම උනේ තමන් සමග සේවය කළ හමුදාවේ හිතවතුන්ට තේපැන් සංග්‍රහයක් පැවැත්වීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම. අවසන් ඉල්ලීම තමයි තමන්ගේ මලසිරුර පවුලේ සුසාන භූමියේ මිහිදන් කිරීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම. බ්‍රිතාන්‍ය පාලකයන් මේ ඉල්ලීම ඉටු කරන්න පොරොන්දු වෙලා පළමු ඉල්ලීම් හතර ඉටු කළත් ඔහුගේ අර අවසන් ඉල්ලීම, ඒ කියන්නේ මලසිරුර පවුලේ සුසාන භූමියේ මිහිදන් කරන්න කියන ඉල්ලීම ඉටු කරලා තිබුණේ නැහැ. රහසිගත තැනක මේ මලසිරුර ආදාහනය කළ බවයි සඳහන් වෙන්නේ. මේ විදිහට හෙන්රි පේඩ්රිස් තරුණයාට වෙඩි තබල ඝාතනය කළාට පස්සේ ඔහු වෙඩි තබන අවස්ථාවේ අසුන්ගෙන හිටිය රුධිරය ගලාගිය පුටුව වැලිකඩ බන්ධනාගාරයේ එවකට සිරගත කොට සිටි FR සේනානායක පියදාස සිරිසේන
ජෝන් ද සිල්වා රිචඩ් සල්ගාදු වැනි නිදහස් සටනට උරදුන් පුද්ගලයන්ට පෙන්නලා ඔවුන් බියවැද්දීමටත් ඉංග්‍රීසි පාලකයන් උත්සාහ කළ බව සඳහන්. මේ සිදුවීම ඇහුවට පස්සේ ඉංග්‍රීසි පාලකයන් මොනතරම් ක්‍රූර විදියට කටයුතු කළාද කියලා ඔබට පැහැදිලි වෙනවනේ. හෙන්රි ප්‍රේදිස් තරුණයා විතරක් නෙමෙයි වීර පුරන්නප්පු ඇතුළු බොහෝ ජාති මාමක විරුවන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මේ විදියටම ඝාතනය කළා. මේ ගැන අදහස් දක්වන ඉතිහාසඥයන් සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැගී සිටීවියයි බියෙන් ඔවුන් විසින් මෙම තරුණයන් විශාල ප්‍රමාණයක් ඉතා සූක්ෂම ලෙස ඝාතනයට ලක් කළ බව. වංශවත් පෞලක තරුණයෙකු හෙන්රි ප්‍රේදිස්ටත් ඒ ඉරණම මත් වුණා කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි අපේ අසල්වැසි ඉන්දියාව තුලත් බ්‍රිතාන්‍ය පාලකයන් මේ දේම කළා කියලත් සඳහන්. කෙසේ වෙතත් දේශද්‍රෝහියෙකු ලෙස එහෙමත් නැත්නම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙකු ලෙස හංවඩු ගසා මරා දැමූ හෙන්රි ප්‍රේදිස් තරුණයාගේ ඝාතනය පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීම සඳහා 2023 දෙසැම්බර් මාසයේ 11 වෙනිදා රැස් වෙච්ච කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනවා. එම කැබිනට් තීරණය පිළිබඳ දැනුම් දෙමින් රජය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙන්න මේ විදියට සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යයි චෝදනා එල්ල කරමින් යුද අධිකරණය හමුවට පමුණුවා රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කොට එවකට 27 වී ඇති එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේදිස් මැතිතුමා 1915 7/7 දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත. මියගිය හෙන්රි ප්‍රේදිස් මැතිතුමාගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර තිබේ. එතුමාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ. ඉතින් හරියටම මේ ඝාතනයෙන් වසර 108කට පස්සේ සිදුකරන මේ විමර්ශන කමිටුවේ සභාපතිවරයා බවට පත්කොට තිබෙන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මැතිතුමන්. මේ විමර්ශනයෙන් මොන වගේ කරුණු හෙළිවෙයිද කියලා අපිට තව ටික දවසකින් දැනගන්නට පුළුවන්. ඉතිහාසයේ පුරාම ජාති මාමක විරුවන් දේශද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කළ එහෙමත් නැත්නම් මොවුන් විවිධ වදහිංසනයන්ට ලක් කළ ඉතිහාසයක් පිළිබඳ අපි අසා තිබෙනවා. ඉතින් හෙන්රි ප්‍රේදිස් තරුණයාටත් අත්වෙන්නට ඇත්තේ ඒ ඉරණමද කියලා මේ විමර්ශනයෙන් පස්සේ අපිට දැනගන්නට පුළුවන්. ඉතින් රැඳෙන්න හැමදාමත් කතා සමග, කතා ගුණවත් යහපත්කම් සමග ජීවිතේ බොහෝ දේ ඔබට සමීප කරනවා.